සූදානම් සම්බුද්ධ පූජාව සඳහා යොමු වීමට ඒ සඳහා ඒ කටයුතු මෙහෙමු ලබන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක අතිපූජ්‍ය මහා කම්මට්ටාන ආචාර්ය නාවුනේ අරියදම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේ අවසරයි අපි හඳුරන්නේ අතිපූජනීය මහා සංඝ රත්නයේ අවසරේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවතු අරිහතු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේගේ පංචමහා අදිෂ්ඨානෙන් විශේෂ අදිෂ්ඨානයන් බාට පත් වූ මේ අසදෘස ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජන් වහන්සේ අභියස මේ මහාර්ග අසදෘස පින්කම සිදුවෙන බව සරුවක්ඥන් වහන්සේ දැන වදාරා තිබුණා. ලෝතුරා බුදු බාට පත් වූ බෝධි මූලයේදීම මේ සියල් බුදු ඇසින් දැකලා තියෙන. පරිනිර්වාණ මංචකයේදීත් මේක දැකලා සක්දෙව් රජතුමාට විධාන කළා. මගේ ශාසනය අවුරුදු 5000ක් තිස්සේ මුල් බැසගෙන නොසිඳී පවත්න එකම රට මේ කුඩා ශ්‍රී ලංකා දීපයයි. එනිසා ශ්‍රී ලංකා දීපයත් ලංකා වාසීනුත් අකලංකව ආරක්ෂා කළ යුතුයි කියලා. එදා පටන් සරුවක්ඥන් වහන්සේගේ විධානයෙන් මෙම ස්ථානයෙහි මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරවලා මල් පූජාවක් පවත්වලා චෛත්‍ය රාජන් වහන්සේ ඉදිකිරීම සම්බන්ධව අනාගත වාක්‍ය ප්‍රකාශ කළා. ඒ සම්බන්ධව සියලු විස්තර විවරණ මේ පින්නතුන් අහලා දැකලා දැනගෙන තියෙනවා ඇති. අද මේ අවස්ථාවේදී සිදු කරන මේ මහා පින්කම වෙන කිසිම අපේක්ෂාවක් නෙමෙයි. සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් තිස්සේ නිර්මලව, निराකූලව, අපරාජිතව, විරාජිතව ආසේ සඳහිරු වාගේ බැබළෙමින් පවත්නා පිණිස සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන දෙවියන්ටත් පින් පමුණුවමින් මහා සංඝ රත්නයට ආශිර්වාද පවත්වමින් බෞද්ධ ජනතාවගේ චිත්තසංතාන තුළ අභිනව අදිෂ්ඨාන ප්‍රාර්ථනා ඇති කරමින් මේ සිද්ධකම් ලබන්නේ අතිශයින් උදාර වූ අසදෘස මහා බුද්ධ පූජා පින්කමක් කියලා පළමුවෙන් තේරුම් ගන්නට ඕනේ. මේ සම්බන්ධව ක්‍රියාකාරී වූ සංවිධායක වූ පූජ්‍ය ත්‍රිපිටකාචාර්ය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගල්දුව මූලස්ථානයේ සියලු සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට සම්බන්ධ සියලුම බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයත් පුදුමාකාර සංවිධානයට එක්කාසු වී මෙහිදී සිටි බැවින් අද මේ ස්ථානය බොහෝම පූජනීයත්වයෙන් උතුම් බවට පත්වෙන හැටි පැහැදිලිව පවතිනවා. ඒකම වැඩි ඉන්න මහා සංඝ රත්නයේ 19කට වැඩියෙන් මේ ස්ථානයේ වැඩි ඉන්න හැටි ආසීන දෙවියන්ටත් පේනවා. එවාගෙම 500,000කට වැඩි විශාල බෞද්ධ ජනතාවක් මේ උතුම් අවස්ථාවට බලවත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් නුවණින් යුතුව සම්ප්‍රාප්ත වී සිටිනවා. එනිසා ඒ සෑම දෙනාගේම එකම ප්‍රාර්ථනාව ඈතාතීතයේහි ඇඟිල්ල දික් කරලා කියන්න බෑ කියනවා, මේ ස්වාමීන් වහන්සේ විතරයි මාර්ගඵල ලබා නැත්තේ. ඒ තරමට ආර්යයන් වහන්සේලා පහළ වූ මේ ශ්‍රී ලංකාද්වීප ධරණී තලය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පහළ වූ රටක්. සම්බුද්ධ ශාසනයෙහි අතීතයේ වැඩ සිටිය කකුසන්ධය, කෝණාගමන, කාශ්‍යප, සරුවක්ඥන් වහන්සේ තුන්නමගේ ශාසනයත් ශ්‍රී ලංකාද්වීපයේ ඉතා උතුම් ලෙස පැවතිලා තියෙන හැටි අපේ ඉතිහාසයේ අටකතාවල සඳහන් වෙනවා. ඒකම අපේ සරුවක්ඥන් වහන්සේද ශ්‍රී ලංකාද්වීප වෙනුවෙන් තුන් වාරයක් වැඩම කරවලා ලංකාවට සුරක්ෂිත භාවයේ පිණිස ආශිර්වාද පවත්වලා තියෙනවා. ඒකම මේ පූජනීය ස්ථානෙත් සමාපත්තිය සූයෙන් වැඩ හිටියා.
එවගේම ස්ථානයේ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා බුදුරැස් විහිදෙන නිර්මිත ප්‍රතිමා තුල වැඩ ඉන්නවා මේ තරම් උත්තරීතර පූජනීය ස්ථානයක් ශ්‍රී ලංකාවේ වෙන්න ඇත්තේ නැහැ එනිසාද මේ ස්ථානයේහි මං හිතනවා දසදහසන් ලෝක ධාතුයෙන් දෙවියෝ බ්‍රහ්මයෝ නිතයම සාදුකාර දිදී අනුමෝදන් වෙනවා ඇති ඒකම දැන් මේ මොහොතේදී අපට මේ දෙවැනි වරට අක්තපත්‍ර පූජාවක් කළා ඇත්ත වශයෙන්ම මගේ ජීවිතේම බලාපොරොත්තු නොවූ එකක් තමයි මේ විදිහේ තනතුරු පිරිනැමීම අපි බලාපොරොත්තු වන්නේ තනතුරු වලින් උසස් බව ගන්න නෙමෙයි ධර්මඥානයෙන් ප්‍රතිපත්ති ඥානයෙන් අපේ ජීවිත නිවනට සමීප කර ගැනීමයි විශේෂයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක ස්වාමීන් වහන්සේ මා වෙත පැමිණ මේ සම්බන්ධ මුලින්ම ආරාධනා කළ වෙලාවේ මා එක වචනින් කියවන්නේ මේ විදිහේ අනුනායක දොරයක් මට අවශ්‍ය නැත මම බලාපොරොත්තු නැත මේක මගේ පිළිවෙත් මගට අවශ්‍ය දෙයක් නොවේ කියලා ඒ ස්වාමීන් වහන්සේ ඉතාම කරුණාවෙන් හා ගෞරවයෙන් ප්‍රකාශ කළේ මේ පිරිනැමීම කරුණ ලබන්නේ වැඩගන්න නෙමෙයි ගෞරවයේ පිරිනමණ්ඩයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායට වර්ෂ 150ක් පිරීම නිමිත්තෙන් මාතර සිදු වූ ඓතිහාසික සංඝ සභාවේදී තීරණය කරගන්නා ලද ගෞරව පිරිනැමීමක් මේ සිද්ධ කරන්නේ ඒකෙන් කිසිම බරක් වන්නේ නැත කිසිම සංඝ සභාවක කැඳවීමක් නැත උත්සවයට කැඳවීමක් නැත එනිසා මේක සඳහා ස්වාමීන් වහන්සේ අනුග්‍රහ කරන මැනව අනුකම්පා කරන මැනව කියලා අපට කරුණාවෙන් ප්‍රකාශ කළා එනිසා අපේ පූජනීය මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොට ඇති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය විශේෂාධිකාරී මණ්ඩලය ශ්‍රී ඥානාරාම ත්‍රිපිටක ධර්මායතනයේ එක්කාසු වෙලා පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසේ 23 වෙනිදා පළමු වරට මේ පරිත්‍යාගයේ සිද්ධ කළානු සම්මානීය පිරිනැමුවා. උන්වහන්සේලා සිදු කළේ ගෞරවය අපි ඉතා දෝතින් පිළිගන්න අතර උන්වහන්සේලා බලාපොරොත්තු වන සම්බුද්ධ ශාසන උරුමය දායාදය ඉතා උසස් අන්දමින් ආරක්ෂා කර ගැනීමට ඒ අප වෙත දක්වන ආශිර්වාදය එවාගේ සම්මානය ගෞරවය හේතුවක් වාසනාවක් ආශිර්වාද පූජාවක්ම වේවා කියලා මම නැවත නැවත ප්‍රාර්ථනා කරනවා ඒකම ශ්‍රී ලංකා දූපතෙහි මීට වසර 65කට ඉස්සර ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා නමින් මේ ශාසන ප්‍රතිපත්ති සංවිධානයක් ආරම්භ කොට වදාළේ රාජකීය පණ්ඩිත කඩවැද්දී ශ්‍රී ජිනවංශාභිධාන මාහිමියන් වහන්සේගේ නේතෘත්වයෙන් එවාගේම අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මාහිමියන් වහන්සේගේ මේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන යෙදුණි වෙන කිසිම නම්බු නාමයක් පිණිසවත් වෙනම නිකායක් පිහිටුවන්නවත් නෙමෙයි ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය නැවත ධර්මධර විනයධර ප්‍රතිපත්තිධර බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඇති කරලා ඈත අතීතයේ වැඩ සිටි ආර්ය මහෝත්තමයන් වහන්සේලා මෙන් නිවන් මඟ ගමන් කරන පිරිසක් ඇති කරනු පිණිසයි එනිසා ඒ මාහිමියන් වහන්සේලාගේ උත්තරීතර නිර්මල පිරිසිදු ප්‍රාර්ථනා අනුවයි මේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සාස්ථා මෙතෙක් අවුරුදු 65ක් තිස්සේ පවත්වාගෙන එන යෙදුනේ එවාගේ මේ මාහිමියන් වහන්සේලා අපට කතිකාවතක් බොහොම පිරිසිදු කතිකාවතක් නියම කරලා දීලා තියෙනවා ඒ කතිකාවත අනුම පාතෙන කොට ඒ මාහිමියන් වහන්සේලා ඉදිරිපිට අපි වැඩ ඉන්නවා සමානව අපි බොලවත් බලවත් ප්‍රසාදයෙන් ගෞරවයෙන් අනුගමනය කරනවා එවාගේම බලාපොරොත්තු වෙනවා අද ඒ මාහිමියන් වහන්සේලා තුසිත දිව්‍ය ලෝකයේ වැඩ ඉඳගෙන හෝ බඹලොව වැඩ ඉඳගෙන හෝ මේ දෙසට දිවනත යොම දිවකං යොම මේ මහා පින්කමේ ආනිසංස ධර්මය සාදරයෙන් සමාදරයෙන් එවාගේම කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රසාදයෙන් අනුමෝදන් වනසේකවා කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා
ඒකම අපි නැවත වතාවක් වතාවක් ආරාධනාවක් පිරිනමනවා ශ්‍රී ලංකාද්වීපයේ සම්බුද්ධ ශාසනය ශීඝ්‍රයෙන් පිරිහිගෙන යන හැටි කාටත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ අපේ පසුගිය කාලයේදී දැන් වසර 3කට පමණ ඉහතදී සිංගප්පූරුවේදී සිදු වී තියෙන ශාසන සම්මේලනයකදී ලංකාවේ ආරුදු 20ක් 30ක් පමණ වැඩ සිටියේ මහාචාර්ය තරුණ වහන්සේ කෙනෙක් වෙන බෝධිහාමුදුරුව පුදුම විදිහේ අගෞරවාන්විත වචනයක් ශ්‍රී ලංකාවෙනියෙන් ප්‍රකාශ කළා තියෙනවා ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ථේරවාද බුද්ධාගම නෙමෙයි පවතින්නේ වාණිජ කරන බුද්ධාගමක් කියලා කොච්චර අගෞරවයක්ද ඒක අපේ මහා සංඝ රත්නයේ ඉතාම ගෞරවයෙන් සලකා බලා මින් ඉදිරියට නියම ථේරවාද භික්ෂු පරපුරක් ඇති වෙන හැටියට මහා සංඝ රත්නයේ මැනවින් පවත්නාසේකවා කියලා මා ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ වචනේදී ඒ බෝධිහාමුදුරුව කියලා තියෙනවා එසේ නමුත් මේ රාමඤ්ඤ නිකායේ තියෙනවා සේ කල්යාණ යෝගාශ්‍රම කියලා වැඩසටහනක් එතන නම් ථේරවාද භික්ෂු පිරිසක් ඉන්නවා කියලා ඇත්ත වශයෙන්ම ඒක ලොකු මන්දිකමක් අපේ යෝගාශ්‍රම සංස්ථාවකේ නෙමේ ප්‍රතිපත්ති සංවිධානයේ භික්ෂුන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් නෑ මං හිතනවා දහසක් 1500ක් පමණ සුළු පිරිසක් තමයි වැඩ ඉන්නේ ඒ මහා සංඝ රත්නයට බෑ ශ්‍රී ලංකාව අර විදිහේ අගෞරවාන්විත වචනයකින් නැවත ගොඩගන්න එනිසා සෑම මහා සංඝ රත්නයට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා වැඳ නමස්කාරයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා දීපයේ අනිකුත් සියලුම බෞද්ධ රටවලට වඩා ධර්ම දීපයක් වශයෙන් ත්‍රිපිටක ධාරීන් වහන්සේලා එවාගෙම ඥාන සමාපatti අභිඥා ලාභීන් වහන්සේලා විදර්ශනා ඥාන වඩා නා භාවනා වශයෙන් මාර්ගඵල නිර්වාණ ලාභේ රහතන් වහන්සේලා වැඩ ඉන්න හැටියට ශ්‍රී ලංකා දීපේ නැවත පුනර්ජීවනයක් බවට පමුණුවා ආරක්ෂා කරන සේක්වා කියලා අපි නැවත නැවතත් ආරාධනා කරනවා විශේෂයෙන් කිය යුතු කාරණයක් තියෙනවා බුරුම රට පාආවෝ චිත්තල පඹත භාවනා මධ්‍යස්ථානයේ වශයෙන් තියෙනවා වැදගත් භාවනා මධ්‍යස්ථානයක් එතන අපේ විසුද්ධි මාර්ගයේ තියෙන සමත භාවනා විදර්ශනා භාවනා ක්‍රමය ඉතා සාර්ථක අන්දමින් දියුණු වෙනවා දියුණු කරනවා ගිහි පැවිදි විශාල පිරිසක් ප්‍රතිඵල ලබාගෙන තියෙනවා ඒ ස්ථානයේ වැඩ ඉන්න ප්‍රධාන කර්මස්ථානාචාර්ය ස්වාමීන් වහන්සේ අප ඉදිරියේ ප්‍රකාශ කළ තියෙන පුදුම කතාවක් ඒ කියන්නේ නොයෙක් රටවල් වලින් යෝගාවචර භික්ෂු පිරිස් වගේම ගිහි බෞද්ධයෝත් ඇවිල්ලා භාවනා කරනවා ඔය අතර ශ්‍රී ලංකාවේ නෝ ස්වාමීන් වහන්සේලා ගිහින් භාවනා කරනවා ඔය අතර තුර අනිකුත් සියලුම රටවල යෝගීන්ට වඩා ශ්‍රී ලංකාද්වීපෙන් භාවනාට ඉදිරිපත් වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඉතා ශීඝ්‍රයෙන් ඒ භාවනා ක්‍රමයේ දියුණු කරගන්නවා එනිසා උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ ශ්‍රී ලංකාවේ උපදින්නේ දීර්ඝ කාලීන පාරමී පිරූ පුණ්‍යවන්තයෝ කියලා. ගිහි පැවිදි සෑම දෙනා මේ තරම් වාසනාවන්ත පිරිසක් ලංකාවේ ඉන්නේ. එනිසා ඒ උත්තරීතර වචනය අපි බොහොම ගෞරවයෙන් පිළිගන්න අතර නැවත 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 ගිහි පැවිදි සියලු දෙනා ගිහි පිරිස නිති පන්සිල් රකිමින් පොහොයාට සිල් රකිමින් සිවුබම විහරණ වඩමින් සමත විපස්සනා පුරුදු කරමින් තම තමන්ගේ ජීවිත ගෙවී යන ජීවිත නොගෙවෙන නිවනට යොමු කරගෙන වැඩ කෙරෙත්වා කියලා අපේ ගිහි බෞද්ධයන් වෙනුවෙන් කෞගාමී මෛත්‍රියෙන් ආරාධනා කරනවා. එවාගේම පැවිදි භික්ෂු සංඝයා වහන්සේත් එවාගේම තම තමාට නියමිත සතර සංවර ශීලය මැනවින් රකිමින් එවාගේම ප්‍රතිපත්ති සංවිධාන යෙදෙමින් ත්‍රිපිටක ධාරී වෙමින් සමත විපස්සනා භාවනා වඩමින් දිදුලන බබලන මේ සම්බුද්ධ ශාසනයේ ආලෝකමත් කරමින් තුන් ලෝකයට මේ උත්තරීතර බෞද්ධ දායාදේ බුද්ධ ශාසන දායාදේ බෙදා දීමට වැඩ කරන සේකවා කියලා මම ආරාධනා කරනවා. හැබැයි මගේ මේ ආරාධනා කරන්නේ අහිතකින් නෙමෙයි අගෞරවයකින් නෙමෙයි මගේ හද තුළ තියෙන ප්‍රාර්ථනා නිසායි. එනිසා සඳහා ලැබී සිටිනවා ඒකම නැවත නැවතත් මම මතක් කරන්නේ
මේ පූජන ස්ථානයේ පමණක් නෙමෙයි ශ්‍රී ලංකා දීපයේ අස්සක් මුල්ලක් නැතුව බුද්ධ ශාසනය වෙනුවෙන් චෛත්‍ය රාජයන් වහන්සේලා බෝධීන් වහන්සේලා ප්‍රවිතේ තිබුණා අද කාලේ උතුරු කොරේ එවාගෙම නැගෙනහිර මේ ආදී පළාත්වල පවා බුදු ශාසන බොහොම නිර්මලව ඒ කාලේ පැවතුණා භික්ෂුන් වහන්සේලා ගණන් කරන්න බැරි තරම් වැඩි ඉඳලා තියෙනවා ශ්‍රී ලංකාවේ එනිසා නැවත නැවතත් එවැනි ශ්‍රී ලංකා දීප ධරණී තලයේ බෞද්ධ රාජ්‍යයක් වශයෙන්ම පවතිනවා එවාගෙම මහා සංඝ රත්නයත් අර වගේම සීල සමාධි ප්‍රඥාදී ගුණයන්ගෙන් බැබළේවා එවාගෙම රාජ්‍ය නායක පින්නතුන් වැඩි වැඩියෙන් සීලාදි ගුණ පුරමින් ආදර්ශමත් දස රාජ ධර්මයෙන් රාජ්‍ය පාණී කෙරෙත්වා එවාගෙම අහස පුරා වැඩ ඉන්න විශේෂයෙන් දුටුගැමුණු දිවි රාජයා මේ ස්ථානයේ ගොඩනඟලාද තුසිත දිව්‍ය ලෝකයේ දෙව්සැප විඳින්නේ එතුමාට අපේ මේ හඬ ඇහිලා එතුමා නැවත ශ්‍රී ලංකා දීපයට පැමිණිලා මේ සම්බුද්ධ ශාසනය අභිවර්ධනයේට අපි ආලෝකයට පමුණවන්නේ පැමිණෙත්වා කියලා අපි ආරාධනා කරන අතරේ එතුමාගේ පූර්ණ ආශිර්වාදය පූර්ණ අපේක්ෂාව මතු අනාගතයේ මෛත්‍රී බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවක තනතුරු දරන්නේ හේතු සම්පත් ඇති එතුමා නැවත නැවත මේ ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට උපකාර වෙත්වා එවාගේම දසදහසන් ලෝක ධාතුවල පාරමී පුරණ එවාගේම ආයුර්වේදයේ ගිහින් තියෙන දෙවියෝද බ්‍රහ්මයෝද ශ්‍රී ලංකාදීප ධරණී තලයේහි තේජෝ බල පරාක්‍රමයෙන් පහළ වී සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාව සිංහල ජනතාවත් මැනවින් ආරක්ෂා කරමින් පාරමී පුරන්න පැමිණෙත්වා අනාගතයේදී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර දෙවියන්ගේ සම්බන්ධතාවයේ නිරතුරුවම සැලසේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා ඒකමගේ මේ අනුශාසනා මීට වඩා මම කරන්න යන්නේ නැත්තේ තා විශේෂ වැඩසටහන් මෙතන තියෙනවා එනිසා විශේෂ වශයෙන් අන්තිම වරට මා ප්‍රකාශ කරන්නේ දීර්ඝ කාලයක් සංසාරයේ අවුරුදු මහා කල්ප සිය ගණනක් ලක්ෂ ගණනක් වෙන්න පාරමී පුරාගෙන පැමිණි අපේ අති පූජනීය කඩවැද්දේ ශ්‍රී ජිනවංශාමිදාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේත් අති පූජනීය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේත් නැවත නැවත අපේ මේ මහා ශාසන සම්ප්‍රදායට ප්‍රතිපත්ති සංවිධානයට අනුග්‍රහ සලසා දෙත්වා ශ්‍රී ලංකාද්වීපයේ පුරාම වැඩි සිටියේ අපේ සංඝ පිතෘන් වහන්සේලාට මේ කුසල ධර්මයන්ගේ ශක්තියෙන් මතු බුදුබා මත් වේවා කියලා අපි මෛත්‍රී කරන අතර එවාගෙම අද මේ මොහොතේදී වැඩම කරවා වදාළ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථානුබද්ධ බුද්ධ පුත්‍ර සංඝ රත්නයටත් එවාගෙම අනෙකුත් විහාරස්ථානවලින් වැඩම කරවා වදාළ මහා සංඝ රත්නයටත් එවාගෙම ලංකාවේ නානා දිසාවෙන් පැමිණ කිසි පහසුවක් නැතුව මේ හිටගෙන හරි වැඩම වාසය කරන සියලුම බෞද්ධ ජනතාවටත් එවාගෙම එමෙතුමාලම් ප්‍රධාන රාජ්‍ය නායක පින්නතුනටත් විශේෂයෙන් රුවන් මැලේ මහා චෛත්‍ය රාජන් වහන්සේ ආරක්ෂා කරන ස්වර්ණමාලයේ පූජන ස්ථානයේ නායක ස්වාමීන් වහන්සේටත් එවාගෙම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අධිකරණ මාහිමියන් වහන්සේ ප්‍රධාන සංගරුවනට ඒකම විදේශ රටවලින් පැමිණ සිටින සියලු පින්නතුන්ට රත්නත්‍රය අසීමිත සූවිසි මහා ගුණ බලයෙන් ආයුෂ වර්ණ සැප බල ඥාන වැඩේවා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ඥාන හිරි ඔත්තප්ප භව ශ්‍රුතතාව පරාක්‍රම වීරිය ස්මෘති ප්‍රඥා වැඩේවා සෑම දිනාටම අද මේ ස්ථානයේ උතුම් අදිෂ්ඨාන සභාගෙන ඉදිරියට මේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරමින් සම්බුද්ධ ශාසනයේ බබළුවමින් නිවන් මඟ පාරමී පුරාගෙන මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්ම භාවයේ ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී වදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා කියා මා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර සෑම දිනාට තෙරුවන් සරණයි. වියක්ත වූ විනීත වූ බහුශ්‍රත වූ ධර්මදර වූ ධම්මානුධම්ම පටිපන්න වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව
අනුනායක දුරයට පත් වූ අතිපූජ්‍ය මහා කම්මට්ටානාචාර්ය නාවුනේ අරියදම්ම ස්වාමීන් වහන්සේට අපි දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාව මේ සන්ධ්‍යාවත් එක්ක මේ මහා චෛත්‍ය රාජානන් වහන්සේ ලෝකේ අසද්දෘස මහා චෛත්‍ය රාජානන් වහන්සේ රුවන් වැලි මහා සෑරදුන් අභියස ආලෝක පූජා පවත්වන්නටයි ගෞරවනීය මහා සංඝරත්නය එවැගේම මේ මහා එක් රැස්ව සිටින්නා වූ සලපතල මළුවේ සැදී පැහැදී සිටින්නා වූ මේ පින්නතුන් සූදානමින් සිටින්නේ ඒ සඳහා ඒ අවස්ථාව සලසා ගන්නටයි අපි මේ අවස්ථාව विदुल्यालोक पूजा विवृत किरीमेरदुन वहंसे अवट संपूर्ण एकालोक आकारेट विदुलिरहन विवृत किरीम सदा अपि गौरवनीय आराधनाव अभिनव अनुनायक दुरंदर अतिपूजनीय ना उयने अरियदम नायक स्वामी वहंसे कौर साधु कार्य अतिपूजनीय रुवन्वेली महाविहाराधिपति वहंसे आराधना कौर साधु कार्य साधु 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 संध्या भागी स्वर्णमाली धूप वंदना वसंधा आराधना किरीमट मम्मी अवस्था वेदी अपे स्वामी दिन वहां सेट आराधना कर सूदनम यदा स्व अपे कहगोल्ले सोमवास स्वामी दिन वहां से सूदन साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से यावता भगवा लोके तिन्तेय तव शासनं तावता पतिगन्हातु पूजा लोकानुकंपया गंदते लंप दिन्तेन दीपेन तम दंसिना तिलोक दीपं संबुद्धं पूजयामि तमोनुदं विज्जुल्लता पदिन्तेन दीपेन तम दंसिना तिलोक दीपं संबुद्धं पूजयामि तमो गणसारंप दिन्तेन दीपेन तम दंसिना तिलोक दीपं संबुद्धं पूजयामि तमोनुदं सुगंधिकाय वदनं अनंत गुणगंधिना सुगंधिनां गंधेन पूजयामि तथागतं सुगंधं शीतलं कंपं प्रसन्न मधुरं शुभं पानीयमेतं भगवा पतिगन्नातु मुन्तमं
අධිවාසේතුනො භන්තේ ගිලාන පත්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගහාතු මුන්තම වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනිං දංස සිරිපාද සරෝහෙ පූජේමි බුද්ධං කුසුමේ නේන පුඤ්ඤේන මෙත්තේන ලභාමි මොක්ඛං කුම්පං විනායාති යතා ඉදං මේ කායෝ තතහායාති විනාශ භාවං සාදු සාදු අධ්‍යවාසේතුනෝ භන්තේ අට්ඨපරිග්ඝාරං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුන්තම අධ්‍යවාසේතුනෝ භන්තේ කප්පරුංකං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුන්තම අධ්‍යවාසේතුනෝ භන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුන්තම සාදු 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 ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගත ලෝකවින්දු අනන්තරෝ පුරිස ධම්ම සාරති සන්තාදේ මනසානං බුද්ධෝ ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ඒච බුද්ධාති තත් ඒච බුද්ධානාගතා පත්තං වන්නාතේ බුද්ධාං වන්දාමි සම්බදා නන්දි මේ සරණං අඤ්ඤං සරණං වරං ඒතේන සංජානේන හෝතු මේ ජය මංගලං උන්ද මංගේන වන්දේයං පාද පංසුරුන්දමං බුන්දේ පනිත දසෝ බුන්දෝ පමදු තන්මමං සාදු 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 සංඛතු භගවතං සන්දින්නිකෝපනිකෝ පංසිකෝ ඕපනයිකෝ පංචන්දං වේදේ ගෝවිඤ්ඤායේති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ඒච ධම්මා අතීතාච ඒච ධම්මා අනාගතා පංචං වන්නාච ඒ ධම්මා අහං වන්දාමි සංඝතා නන්දි මේ සරණං අඤ්ඤං ධම් මේ සරණං වරං ඒතේන සංජවන්දේන ජය මංගලං උත්තමංගේන වන්දේයං ජතිවිදං වරං ධම්මේයෝ පනිතෝ දෝසෝ ධම්මෝ පමදු තන්මමං සාදු සාදු සාදු